අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. නමේ ජනවාරි දෙවෙනිදා තමයි කිලිනොච්චි නගරය අත්පත් කරගන්නේ අපේ විරෝධාර ආරක්ෂක හමුදා සේනාංක එහිදී 57 වෙනි සේනාංකයේ සේනාධිනායකයා හැටියට ගරු මේජර් ජෙනරාල් ජගත් ඩයස් මැතිතුමා තමයි ප්‍රධානම භූමිකාවක් ඉටු කළේ අනිකුත් සේනාංකත් සහිතව ප්‍රධාන භූමිකාව 57 57 වෙනි සේනාංකයේ මෙතුමා තමයි සේනාධිනායකයා එනිසා මේ අපි බොහොම කණගාටුවෙන් ගෙවන දවස් කීපයක් වුණත් මේක සමරන්න ඕන කියලා අපි කල්පනා කරා ඒ ජයග්‍රහණයේ දවස. බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය තීරණාත්මකව බිඳ දමපු දවසක් තමයි අද දවස 2009 ජනවාරි මාසේ 57 වෙනි සේනාංකය ප්‍රධාන කොට කිලිනොච්චි නගරය අත්පත් කර ගැනීම. එතැන් සිට තමයි බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ යුදමය බලය බෙදෙන්න පටන් ගත්තේ. ඒකට නායකත්වය දුන්න සේනාධි නායකයා මේජර් ජෙනරාල් ජගත් ඩයස් මැතිතුමා අද මෙතන ඉන්නවා. අපි ඒක සමරමු කියලා එතුමාට සඳහන් කරා. හැබැයි අපි ඒක සමරන්න කල්පනා කරන්නේ ඒ ජයග්‍රහණ පාවා දෙන්න කටයුතු කරන තත්ත්වයක් ඇතුළේ. ඒතර බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය මැයි 19 වෙනකොට සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඒතර මේ හිමාලය ප්‍රකාශය හරහා ඔවුන් කරන්න හදන්නේ මොකක්ද? ඔවුන්ගේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා 7 නමක් එක ස්වාමීන් වහන්සේ නමක් වේශධාරිය. උන්වහන්සේ මහාචාර්යවරයෙක් ලෙස හඳුනා ගන්නවා. හැබැයි මහාචාර්යවරයෙක් නෙවෙයි. මහාචාර්ය තනතුරක් නැහැ. මේක අස්සම් කරද්දී මහාචාර්ය කියලා ඉස්සරහින් දානවා. මේ 7 නම නේපාලයේ හෝටලයකට අරගෙන ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ සහ වෙනත් සැප සම්පත් දීලා මේ හිමාලයා ප්‍රකාශය කියන ලේඛනයට අස්සම් ගන්නවා. මේකෙන් ඔවුන් නැවත වටයකින් ඔවුන්ගේ අහුමි වෙච්ච කේවල් කිරීමේ බලය කියන්නේ ආණ්ඩුවත් එක්ක එකට වාඩි වෙලා සාකච්ඡා කරන්න අවස්ථාව නිර්මාණය කරගන්නවා. එක පැත්තකින් අනික් පැත්තෙන් භික්ෂූන් වහන්සේලා මේකට පක්ෂපාතී බෙදුම්වාදී න්‍යායපත්‍යයට දැන් එදා භික්ෂූන් වහන්සේලා විරුද්ධ වුණාට අද පක්ෂපාතී කියන මතවාදය හදන්න ඒ මගින් ඔවුන් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නවා ඇත්ත වශයෙන්ම ඒ මගින් ඔවුන්ට පුළුවන් වෙනවා එක්තරා අවස්ථාවක සංඝ භේදයක් පවා ඇතිකරන්න මේ පාර්ශවවල ජාතිකවාදී බලවේගවල
බෞතර සිංහල බෞද්ධ ජනයා අතර මහා සංඝරත්නය අතර බෙදීමක් ඇති කරන්න. ඒකත් ඔවුන්ගේ එක අරමුණක්. අවසාන වශයෙන් ඔවුන් මේ ප්‍රකාශයෙන් මේක කරුණු හයක් තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඔවුන් ඔවුන් මේක කියන දේවල් වලින් මේ ප්‍රකාශයෙන් කියවෙනවා මේ රටේ දෙමළ ජනතාවට සාධාරණව සලකන්න ඕන සමානව සලකන්න ඕන එකකින් අදහස් වෙන්නේ ජාත්‍යන්තරයට දෙන පණිවිඩය තමයි දැන් එහෙම සලකන්නේ නැහැ. එහෙම වෙනසක් තියෙනවා. යාපනයේ පන්සලට බෞද්ධයෙකුට යන්න බැරි වුණාට වෙනත් කිසිදු පළාතක හින්දු ජනතාවට තමන්ගේ ආගම අදහන්න හරි ඕනෑම ක්‍රියාකාරකමක් කරන්න කිසිම බාධාවක් කිසිදු තැනක පැන නගිලා නැහැ. ඒතර මේකෙන් පෙන්වන්න හදනවා දැන් එහෙම තත්ත්වයක් තියෙනවා. දෙමළ ජනතාව දෙවන පෙළ පුරවැසියන් ලෙස සලකනවා ඔවුන්ට සමානව සැලකිය යුතුයි කියලා මේකේ කියනවා. නැති තත්ත්වයක් මේකෙන් මවලා පෙන්වනවා ජාත්‍යන්තරයට ඒකක්. දෙවෙනි එක 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතුයි කියන මතයට දැන් මහා සංඝරත්නයත් එකඟයි කියලා පෙන්වන්න හදනවා. පෞගේ දිනවල රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වචනේ කටින් පිට වෙච්ච ගමන් 13 බලාත්මක කරනවා කියන වචනේ කටින් පිට වෙච්ච ගමන් මහානායක හිමිවරු ලිපියක්කින් දැනුම් දුන්නා ඒකට ලෑස්ති වෙන්න එපා කියලා. දැන් ඒක ආපසු හරවන්න මහානායක හිමියන්ගේ බලපෑම දැන් නැහැයි කියලා පෙන්වන්න තමයි මේ ප්‍රකාශයේ ප්‍රධාන අරමුණක් 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන්න. ඊළඟට වුන් කතා කරනවා මේකේ ප්‍රධාන දෙයක් වගවීම. මොකද්ද මේ වගවීම කියලා කියන්නේ? වගවීම කියලා කියන්නේ ඔවුන් දිගටම ඔය සුරේන් සුරන්දිරන් 2015 31 යෝජනාව සම්මත වූ දවසේ සිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතුයි, ජාත්‍යන්තර අධිකරණයක් පිහිටවිය යුතුයි, දේශීය හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටවිය යුතුයි, ඔයාදී වශයෙන් ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට විරුද්ධව ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව ප්‍රබල මතවාදයක් ගෙනියපු කෙනෙක් අද සුදු සොයට්ටයක් අඳගෙන ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ බොරු ප්‍රකාශයක් උන්වහන්සේට පිළිගන්නවා. උන්වහන්සේලායි ගෞරවයත් නැති කරන්න හදන්නේ. දිගින් දිගටම ඔවුන් පෙනී හිටියේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ආරක්ෂක හමුදා ප්‍රධානීන් නඩු දාන්න ඕන, ඔවුන් හමුදාවේ ශක්තිය බිඳවට්ටන්න ඕන, ශක්තිය අඩු කරන්න ඕන, පිරිවැය කපන්න ඕන. හැම දවසකම ඔවුන් මහා කොමසාරිස් වාර්තාව අනුමත කරමින් ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියලා පෙනී සිටියා. එතකොට මෙවරත් මහා කොමසාරිස් වාර්තාවේ 22 සැප්තැම්බර් මාසේ තියෙනවා ඉතා පැහැදිලිව සත්‍ය සේවීමේ කොමිසම පිහිටව යුතුයි අනිවාර්යයෙන්ම කියලා. එතකොට මොවුන් මේ කියන වගවීම සඳහා තමයි ඒ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මේ ප්‍රකාශය නිකුත් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක දෝතින් පිළි අරගෙන මේක ඔහුට ඕන වෙලා තිබුණු දෙයක්. ඔහුට ඕන දේ තමයි ඔහු මේක කතා කරලා කරයි කියලා තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. දැන් ඔහුට මේක අතේ තියාගෙන ඉස්සරහට න්‍යාය පත්‍රය අරන් යන්න පුළුවන්. 2003 දී සටන් විරාම ගිවිසුම ඇතුලේ තාවකාලික කාණ්ඩුවක් දීලා බෙදුම්වාදීන් සතුරු කරන්න උත්සාහ කළා වගේ. දැන් ඔහුට මේ මහානායක හිමිවරුත් එකඟ වෙච්ච ප්‍රකාශයක් ඇවිල්ලා තියෙනවා. ඩයස්පෝරාව එන්ගේජ් වෙලා අපි දැන් සාකච්ඡා කරනවා සාධාරණ ප්‍රශ්නේ විසඳන්න කියන මතය සමාජයේ හදලා ඔහු 2015-31 යෝජනාවෙන් එකඟ වෙච්ච දැනුත් මහා කොමසාරිස් වාර්තාවෙන් බල කරන සියල්ල කරන්න. ඒතර මේ සත්‍ය සේවීමේ කොමිසම කියන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ප්‍රකාශය නිකුත් වෙලා මේක බාරගෙන දවස් කීපයකින් දෙමළ දේශපාලන පක්ෂ සියල්ල කැඳවලා ජනාධිපති කාර්යාලයට පොරොන්දුවක් දෙනවා. මම සත්‍ය සේවීමේ කොමිසම පිහිටුවීමේ නීතිය ජනවාරි මාසේ සම්මත කරනවා කියලා. හිමාලය ප්‍රකාශයේ තියෙන ප්‍රධාන අරමුණක්. ඒතර මේ සත්‍ය සේවීමේ කොමිසම කියන එක දකුණු අප්‍රිකාව වගේ සත්‍ය සේවීම සඳහා පමණක් නෙවෙයි. සත්‍ය සේවීම කියලා මොනක් හරි මේවා පසුබිම් කාරණා දැනගන්න ඕන නම් ඒකට වෙනම කොමිසමක් පිටවන්න අලුත් නීතියක් අවශ්‍ය නැහැ ජනාධිපතිට. ජනාධිපති කොමිෂන් පනත යටතේ පුළුවන්. ඇයි මේ අලුත් නීතියක් අවශ්‍ය වෙන්නේ? ඇයි එහෙම පොරොන්දු වෙන්නේ? එහෙම පොරොන්දු වෙන්නේ මේ සත්‍ය සේවීමේ කොමිසමේ තවත් කරුණු තුනක් තියෙනවා සත්‍ය සේවීම ඊනියා සත්‍ය සේවීම කියන දෙයට අමතරව. ඒ තමයි වගවීම, වන්දි ගැවීම, පිළි අරගෙන වන්දි ගැවීම දෙවෙනි එක තමයි, තුන්වෙනි එක තමයි, අමතර හතරවෙනි එක මොකද්ද? නැවත ගැටුම් ඇතිවීම වැළක්වීම. ඒ කියන්නේ මේ පනත මගින් ඇති කරන යාන්ත්‍රණය හැදුවට පස්සේ මේ යාන්ත්‍රණය ඇතුළට ශ්‍රී ලංකාවේ නීතියේ මේ කොමිසම ඇතුළට ගේන්න බෑ ජාත්‍යන්තර පිරිස්. නමුත් නිරීක්ෂකයන් ලෙස පනතෙන් බලය දෙන්න පුළුවන් සහභාගි වෙන්න. එතකොට මේ රට ඇතුළේ ඉඳගෙන ජාත්‍යන්තර බලවේගවලට හැකියාව ලැබෙනවා. මේ යුද අපරාධ විභාග කරපන්, දේශීය අධිකරණය පිහිටවපන්, ජාත්‍යන්තර අධිකරණයට සාක්ෂි ලබා දීපන්, ඊළඟට ඒ යාන්ත්‍රණයට පාවා දෙන
යම්කිසි සල්ලි වලට යට වෙන හමුදා නිලධාරීන් 3-4 දිනක් ගෙනල්ලා සාක්ෂි දීලා පවා දීමේ ක්‍රියාවලියක් බොරු සාක්ෂි ඒවා විභාග කරන්නේ නැහැ ඒ කොමිසම ඒවා නිකන් සාක්ෂි හැටියට ඉදිරිපත් වෙනවා ඒතර මොකද වෙන්නේ තව කාරණා දෙකක් සිදු වෙනවා අමතර කාරණා දෙකක් ඒ තමයි දැනට ආරම්භ කරලා තියෙනවා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානින්ට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කරන්න ඒ යාන්ත්‍රණයට සුජාත භාවය ලැබෙනවා දෙවෙනි එක තමයි රට ඇතුලේ පිටවලා තියෙනවා අතුරුදාන් කිරීම වන් පිලෝ සොයා බැලීමේ කාර්යාලය ඒ කාර්යාලයටත් මේ චෝදනා පත්‍රය බාර ගන්න පුළුවන් උන්ට අර්ධ අධිකරණ බලයක් තියෙනවා එතකොට එකක් ඒ පාවා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන් සත්‍ය සේවක කොමිසම හරහා දෙවෙනි එක තමයි අර වගවීමේ යාන්ත්‍රණ වලට නීතිමය වශයෙන් යම් පිටවන්න යම් බලයක් ලැබෙනවා රාජ්‍ය නිලධාරීන්ට ඒක ක්‍රියාත්මක කරන්න හමුදා ප්‍රධානීන් ඇතුළු වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බැඳීමක් ඇති වෙනවා මේ නීතියෙන් ඊට අමතරව තව දෙයක් සිදු වෙනවා මොකද්ද මේ ඒ සත්‍ය සේවීමේ කොමිසමට ප්‍රතිසන්දානයට අදාළයි නැවත ගැටුම් ඇතිවීම වැළක්වීම ඒ කියන්නේ 13 බලාත්මක කිරීම අවසානයේ මේ කොමිසමේ ජාත්‍යන්තර මැදිහත් වීමක් සහිතව 13 බලාත්මක කිරීම සඳහා කරන මැදිහත් වීම කරන්නත් අවස්ථාව නිර්මාණය වෙනවා ඒක ඒකට විරුද්ධ වීම නීතියට විරුද්ධ වීම තොර ඉතාම නරක තත්ත්වයක් වුන් බෙදුම්වාදීන් 2009 මැයි මාසේ යුද ජයග්‍රහණයෙන් පස්සේ වැටිලා හිටියේ කේවල් කිරීමේ බලයක් නැතුව දැන් ඔවුන්ට නැවත කේවල් කිරීමේ බලය ලැබිලා තියෙනවා එස්එස් මහත්තයා කිව්වා වගේ ඒක ඔවුන් ලබා ගන්න නිකන් නෙමෙයි ඔවුන්ට ඒක හම්බුනේ ගෝඨාභය රාජපක්ෂ කාලෙම න්‍යායාත්මක පැටලවීමක් හරහා ජීඑල් පීරිස් මැතිතුමාගේ ඒ මොකද්ද අපිට මේ යුද අපරාධ චෝදනා වලට උත්තර බඳලා ඒව නිෂ්ප්‍රභා කරලා බේරෙන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා ඩයස්පෝරාවත් එක්ක ඩයස්පෝරාවේ බටර් ගන්න ඕන ඩයස්පෝරාවත් එක්ක එන්ගේජ් වෙන්න ඕන ඒ මතය හැදුවා ගෝඨාභය රාජපක්ෂත් එක්ක පිළි අරගෙන හිටියේ ඒතර ඒකේ දිගුව තමයි දැන් අද ඉබ්බ දේ දැම්මා වගේ මේ වැඩේ කරන්න බලාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා අතට මේක ලැබුණා දැන් ඔහු ඩයස්පෝරාවත් එක්ක එන්ගේජ් නෙවෙයි බුධිය ගණ්ඩුරන් සූදානම් දැන් ඔවුන් කියන හැම දෙයක්ම මේ නීතිගත කරලා නීතියට යටත්ව කොමිසම හරහා කරන්නයි මේ සූදානම් වෙන්නේ මේක බරපතල පාවාදීමක් රණවිරෝ 30,000ක් තමන්ගේ ජීවිත පූචා කළා ඒ වගේම ප්‍රමාණයක් තුවාල ලැබුවා ඒකෙන් 14,000ක් විතර අදත් ඇඳන් උඩ උඩු බිලිය අතරේ ඉන්නවා හුස්ම ගන්නවා විතරයි ඔවුන්ගේ දුවා දරුවෝ ජීවිත කාලයක් තමන්ගේ ජීවිත කැප කරා අත වශයෙන්ම යුද පිටියේ ඉන්න සැබලෙකුට වඩා හමුදා නායකයෙකුට වඩා දුක් විඳිනවා ගෙදර ඉන්න අම්මා තාත්තා දුවා දරුවෝ භාර්යාව උන් දවස පුරා මෙරි මෙරි උපදිනවා කොයි වෙලාවේ මාත්‍යාගේ සහෝදරයාගේ මිනි පෙට්ටිය ගෙදරට එයිද කියලා ඒ කරපු සියලු පරිත්‍යාග පාවා දෙනවා මේ මේ දුෂ්ට ක්‍රියාවලිය හරහා ජනාධිපතිවරයා හැබැයි මේක ජනාධිපතිවරයාට තනියෙන් කරන්න බෑ මේකට පාර්ලිමේන්තුවේ බහුතර බලය අවශ්‍යයි පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ පාවා දීම කරොත් ඒක ඔවුන්ගේ අවසාන පාවා දීම දුෂ්ටතම පාවා දීම අපි ආනා මහින්ද රාජපක්ෂගෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් ලබාගත් යුද්ධ ජයග්‍රහණය ඒ ගෞරවය රනිල් වික්‍රමසිංහගේ දෙපා මුල පාවා දෙන්න සූදානම් මේ පනතර අතොස්සලා කියලා ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද බලය නැහැ හරි පාර්ලිමේන්තුවේ අපි ඔහුට කටහඬලා කතා කරන්න පුළුවන් යුද්ධයට නායකත්වය දීපු කෙනෙක් විදියට මහින්ද රාජපක්ෂට මේ අයට වැට් පනතට අතිස්සුවන් පස්සේ මහ ජනතාවගේ වොන් ඔක්කොටම එන හත වදින්න ඕන කියලා අතොස්සුපේ උන්ට හැබැයි ඊළඟට විදුලි පනතයි ජල කළමා කර පනතයි අතිස්සුවොත් එන හතක් නෙමෙයි 1000ක් වදින්න ඕන කියලා මිනිස්සු කියනවා අපිත් කියනවා හැබැයි මේ අපරාධය කළොත් මේ රණවිරුවන් පාවා දෙන සත්‍ය සේවීමේ කොමිසමට අතිස්සුවොත් ඒ පාවා දීමට ඔය ඇතුලේ වාඩිලා ඉන්න මන්ත්‍රීවරුන්ට විතරක් නෙමෙයි ඔවුන්ගේ પરම්පරා හතකට එන වදිනවා ඒ තරම් දුෂ්ට වැඩක් මේ රටේ බෙදුම්වාදීන් ගොදුරු වීමෙන් ගලවගත්තේ මේ රණවිරුවන් ඒක කරන්න බැරි වුණා සුඩානයට රනිල් වික්‍රමසිංහ මහත්මයා සුඩානයට කරපු දේ තමයි අපටත් කරන්න හැදුවේ එදා ඒක කරන්න බැරි වුණා මේ ජාතිකවාදී බලවේග මහා සංගරත්නයකට විරුද්ධ වෙච්ච නිසා තාවකාලික ආණ්ඩුවක් දීලා රණවිරුවෝ එතැන් සිට යුද්ධ කරලා ඒ බලය බිඳ නිසා තමයි ඔවුන්ගේ කේවල් කිරීමේ බලය නැති වුණේ නිසා තමයි ඔවුන්ට ව්‍යස්ථාමය වශයෙන් උත් බලයක් දෙන්න අවස්ථාව ලැබුණේ නැත්තේ ඒ වැඩේ කරපු රනිල් වික්‍රමසිංහ කරපු වැඩේ කරපු අල් බෂීර් අද ඔහු ඉන්නවද මලාද කියලා දන්නේ නැහැ සුඩානයේ දෙකට බෙදලා මිනිස්සු බල්ලෝ බඩල්ලෝ වගේ මරා ගන්නවා සුඩානයේ ඒක තමයි අපේ නල්ලේ කොටලා තිබුණ ඉරම රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුට ඒක අවසන් කරන්න බැරුණ ක්‍රියාවලිය දැන් හදනවා 2003 බැරි වෙච්ච දුෂ්ට ක්‍රියාවලිය අවසන් කරන්න වෙනත් විදියකට මේ නීතිය හරහා ගෙනල්ලා ඒක ඇතුලේ මහා පාවා දීමක් රණවිරුවන් සියලු දෙනා පාවා දෙනවා උන්ගේ ඥාතීන් සියලු දෙනා කරපු කැප කිරීම පාවා දෙනවා ඉතින් අපි කියනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට මහින්ද රාජපක්ෂට ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට කට තිනවනනම් අරලා කතා කරන්න පුළුවන්
යුද ජයග්‍රහණයේ අයිතිය තාම තියාගන්න ඕන ඒ ගෞරවය තාම තියාගන්න ඕන මේ දුෂ්ට වැඩේට ලෑස්ති වෙන්න එපා කියලා. අපි මේ මන්ත්‍රීරොන්නත් අනතුරු අඟවනවා. අපි පුද්ගලිකවත් මේක ඉවසන්නේ නැහැ. මේක අපිට ඉවසන්න බෑ. අපි ඒ තරම් කැපකිරීම කරලා තියෙනවා මේ මේ රට බෙදුම්වාදයෙන් ගලව ගන්න. ඒ නිසා මේකට අත උස්සන හැම එකටම වන්දි ගෙවන්න වෙනවා. මහජනයා ගල් මුල් වලින් පහර දෙනවා ඔවුන්ට කිසිම සැකයක් නැහැ. එළියට බහින්න හම්බෙන්නේ නැහැ. ඡන්ද ඉල්ලන්න තියා මොනව කරන්නවත්. සබ භයානක තත්වයක් මේ පනත ගේන්න දෙන්න එපා මේ පනත ගෙනවත් අත උස්සන්න එපා කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂටත් ගෝඨාභය රාජපක්ෂටත් ඒ වගේම කියනවා. දැන් කටවහගෙන ඉන්නේ නැතුව අඩු ගානේ මේකට කතා කරන්න ඕන. හිමාලයා ප්‍රකාශයට කතා නොකර සිටීම කියලා කියන්නේ ඒකට එකගයි කියන එක. ඒකට විරුද්ධයි කියන එක සියලු දේශපාලන පක්ෂ කියන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව. අනුරසනායක මහත්තයා එංගලන්තයට ගියාම අයර්ලන්තයට ගියාම සුරේන් සුරන්දිරන් හම්බෙනවා. ඔහුගේ හෝටලෙත් නතරලා හිටියා. ඒක වෙනම දෙයක්. ඒ පුද්ගලික මිත්‍රකම් හරියන්නේ නැහැ. දේශපාලනය කරන්න ඕන නම් මේ රටේ මේ ප්‍රකාශය ගැන තමන්ගේ මතය කියන්න ඕන. මතය කියන්නේ නැහැ කියන්නේ එකගයි කියන එක. එකගයි කියන්නේ එහෙමනම් මේ බුදුන්වාදී න්‍යාය පත්‍රයේ ඉස්සරහට අරයන් රණවිරුවන් පාවා දෙන්න එකයි කියන එක. ඒ නිසා පොහොට්ටුව විතරක් නෙමෙයි සියලු දේශපාලන පක්ෂ මේකට අදාළව තමන්ගේ මතය කියන්න ඕන. මහා සංඝරත්නයේ මහා නායක හිමිවරු මේ මතය කියන්න ඕන. මහා නායක හිමිවරුන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ධූරය අතහරින්න. හැබැයි භූමිකාව අතහරින්න මහා සංඝරත්නයේ ඓතිහාසික බලය අතහරින්න බලයක් නැහැ. එහෙම බලයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා මේකට විරුද්ධ විය යුතුයි විරුද්ධ නොවුනොත් මේ භික්ෂූන් හත් දෙනා ප්‍රචාරය කරන විදියට කැමති වුණා කියන එක මහජනයා පිළිගන්නවා. එහෙනම් මේ පාපෙට උන්වහන්සේලාටත් කරගහන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි උන්වහන්සේලාටත් ඉතා ගෞරවයෙන් දෙපා නමද කියනවා. වහාම අමරපුර මහා සංඝ සභාවෙන් කළා වගේ අනිකුත් නිකායවල මහානායක ස්වාමීන් වහන්සේලාගේ දෙපා නමද ඉල්ලා සිටිනවා. වහාම මේ හිමාලයා ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ. මේ මේකේ අඩංගු කරුණු ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය ආණ්ඩුවට දෙන්න කියලා. තම නාසලට බොවිස්සති. හරිද? හරි. අපේ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ඔබ සියලු දෙනාම මාධ්‍යවේදී සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගත ගන්නවා. මේ ප්‍රවෘත්ති සාකච්ඡා උපත්වීමට අපි හින්දු කළේ රට මේ වෙලාවේ මුහුණ දෙන ඉතා භයානක තත්ත්වයක් පිළිබඳව ඔබතුමන්ලා මගින් ජනතාව දැනුවත් කිරීම සඳහායි. අභාග්‍යයකට වගේ මේ රට මුහුණ දෙන භයානක තත්ත්වය ගැන මේ රටේ ඉන්න ජනනායකයන්ටවත් මන්ත්‍රීවරුන්ටවත් අපේ සංඝයා වහන්සේලාටවත් අවබෝධයක් තියෙන බව අපිට පේන්නේ. මේ පිළිබඳව අප මීට ඉස්සරටත් කතා කරා. එහෙත් අභාග්‍ය නම් ඒ කිසිම ප්‍රතිඵලයක් ඇති බවක් වෙන්නේ. සියලු දෙනාම නිස්සද්ව මේ භයානක ඉරණම පිළිගැනීමට සූදානම් වියලත් අපිට පෙනෙන්නේ. එම නිසයි අපි කල්පනා කරේ නැවතත් ඔබතුන්ලා මේ රටේ ජනතාව ජනනායකින් සංඝයා වහන්සේලා දැනුවත් කර යුතුයි කියලා. මේ සාකච්ඡාවට මාසම සම්බන්ධ වෙනවා අපේ රටේ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා මාහන්ගේ සේවයක් පිළිකුල මේජ ජනරාල් ජගත් දැස් මහත්මයා, ඒ වගේම ජාතික ව්‍යාපාරයේ මුලසිරිමන යළී සිටින නීති සේනානායක මහත්මයා, අපේ සංවිධානයේ මහදේකම් පසොත් බණ්ඩාර මහත්මයා, එමෙන්ම අපේ ශ්‍රී ලංකා ජගත් සංවිධානයේ නායක යසත් ධර්මදාස මහත්මයා මේකට සහභාගී වෙනවා. මේ තත්ත්වය අද රට මුහුණ දෙන මේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්. මම හිතන හැටියට මේ වගේ තත්ත්වයක් මීට ඉස්සරලා අපි මුහුණ දුන්නේ නැහැ. ඒ මුහුණ දුන්නේ නැති අලුත්ම භයානක තත්ත්වයකට අපි අද මුහුණ දෙනවා. ඔබට මතක ඇති අද ගණනේ ටික දෙනකොටවත් මතක ඇති දැන් මාසිකට ඉස්සරලා අපේ පත්තුල ගිය පින්තූරයක්. ඒ පින්තූරේ හිටියේ කවුද? ඒ පින්තූරේ මැද හිටියේ අපේ දැනනාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔහුගේ දකුණු පසින් හිටියේ සංඝයා වහන්සේලා කීප නමක්. යම් යම් නිකායවල මම නම් අහලත් නෑ නිකායවල ගැන නායකයන් කියන සංඝයා වහන්සේලා කීප නමක්
එකම නමක් විතරයි මට මතක් උනේ මහජාන්තේ අස්සජීහා හඳුරු ඒ හඳුරුගේ ඉතිහාසය මම හොඳට දන්නවා අනිත් පැත්තෙන් හිටියේ කවුද බම් දකුණු බම් පැත්තෙන් හිටියේ රෝලිය දෙමළ සංසදේ සුරේන්ගේ ප්‍රධාන ගෝවියේ ග්ලෝබල් තමිල් ෆෝරම් කියන සංසදේ සමාජික විශාල පිරිසක් කියන්නේ ಅಮೆರಿಕಾದಲ್ಲಿ ಇನ್ನ ಏಕ ಸಾಮಾಜಿಕ ಕೆನಡಾದ ಇನ್ನ ಸಾಮಾಜಿಕ ಇಂಗ್ಲೆಂಡ್ ಇನ್ನ ಸಾಮಾಜಿಕ ಆಸ್ಟ್ರೇಲಿಯಾದ ಇನ್ನ ಸಾಮಾಜಿಕ ಮೇ ಸೇರು ದಿನಾಮ ಜನಾಧಿಪತಿ ಜನಂದ ವಿಕ್ರಮಸಿಂಗೆ ಮಹತ್ತಗೆ ವಂಪಸಂಗಿದ್ಯ ಅವನ್ ಮೆಸ ಮೇ ಹಂಬೂನೆ ಎಕ್ತರ ವಿಶೇಷ ಕಾರಣ ಸಂದ ಜನಾಧಿಪತಿ ಸುಭಾಗೆ ಅನುಮತಿ ಲಭಾಗ ನೀವುಲ್ಲ ಮೊಮ್ಮ ಹಿತ್ತಿನ ಹೆಟ್ಟಿಯೇ ದಂಗ ಸಿದ್ಧ ವಿನ ದೇವಾಲಯದ ಹೆಟ್ಟಿಯೇ ඒ අනුමතිය දැනටම ලැබෙලා තිබුණායි මට පෙනෙන්නේ. ඔවුන්ට හම්බ වුණේ ඔවුන් ඊට මාස කීපයකට ඉස්සරලා සංවිධානය කළ හිමාල ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට. මේ හිමාල ප්‍රකාශනය කියන්නේ මොකද්ද? මේක ගිය අවුරුද්දේ අප්‍රේල්වල නේපාලයේදී හිමාල කඳු පාමුලෙන් නගරයකදී මේ පිරිස කියන්නේ අර භික්ෂූන් වහන්සේලා නායකයෝ කියන භික්ෂූන් වහන්සේලාත් අර දෙමළ ඩයස්පෝරාවේ සුරෙන්ගේ සංවිධාන අයත් මේ රට බෙදීමට මුලසිරම කටයුතු අයත් එක්කවල වහන්සේ ප්‍රකාශයක් එතෙන්දී ඔවුන් ප්‍රකාශයක් ලිඛිත කළා ඒ ප්‍රකාශයේ තියෙන යෝජනා හයක් ඉතාමත්ම භයානක ප්‍රතිඵල කළ දෙන යෝජනා හයක් ඒ යෝජනා හය පිළිබඳ ඔබට දීර්ඝ වශයෙන් කරුණු පහදා දෙවිය අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා අවසාන වශයෙන් ඒ යෝජනාවල මූලික අරමුණ වුණේ මේ රටවල ෆෙඩරල් රාජ්‍යයක් බිහි කළා දෙමළ ඊළාදමක් හැදීම සඳහා අත්දුවාරම ඒකට ඔවුන් ඒ යෝජනාවල මූලික පරමාර්ථය ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හම්බ වුණාට අමතරව මේ රටේ මහානායකවරු අස්කිලේ මල්ලත් නායකවරු හම්බ වුණා තවත් භික්ෂූන් වහන්සේ නායකවරු හම්බලා තවත් දේශපාලන පක්ෂ හම්බ වුණා හම්බ වෙලා මේ හිමාල ප්‍රකාශනයේ ඔවුන්ගේ අනුමතිය ලබාගෙන කටයුතු කළා මගේ හිතේ බොහෝ දුරට කතාරංචි ඔවුන් ප්‍රකාශ කරන අස්කිරේ මල්ලත් නායක හමුදුරුත් මේකට එකතු වුණා කියලා මේ වගේ භයානක සත්‍යයක් අද පත්තර තියෙනවා ඔබ දන්නවා මේ රට දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය විදිහට ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමට මෙතෙක් නොහැකි වුණේ එක්තරා ඒ කාරණාවක් නිසා එක්තරා සාධකයක් නිසා ඒ සාධකයේ තමයි මේ රටේ භික්ෂු සමාජය දිගටම ඒ භික්ෂු සමාජය මේක ප්‍රතික්ෂේප කළා ඉතාමත් නගදිත් මගේ හිතමලුවතකයි අපේ නායක හඳුරුළු අස්කිලි මල්ලත් ප්‍රකාශයක් කළා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න පැවිල් එම නිසා දිගින් දිගටම මේ රට බෙදා වෙන් කිරීමට කටයුතු කරේ විරුද්ධ කටයුතු කරේ අපේ සංඝ සමාජය. මේක අදයියේ නෙමෙයි මේ රට අවුරුදු 2000ක් මෙසේ පැවසුනේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවසුනේ මේ සංඝ සමාජය බලපෑම නිසා. අතීතයේත් එක තිබුණා දුටුගමුණු රජුරෝ වුණත් කිව්වේ තමන් විරුද්ධ කරේ මේ රට බේරාගෙන වඩා බෞද්ධ සාසනයේ ස්ථිරස්තිය සඳහායක සංඝ සමාජයේ ස්ථිරස්තිය සඳහායක මොකද එතුමා දරගෙන සංඝ සමාජයේ ස්ථිරස්තිය උඩ තමයි මේ රටේ ස්ථිරස්තිය උඩ තියෙන්නේ මේ ඓතිහාසික කාර්යය අපේ සංඝ සමාජයේ සංඝ නායකයන් විසින් දිග දිග කරගෙන ගියා අතීතයේදී කරගෙන ගියා පහුගිය කාලය තුළ මේ රටේ පත්තුණු කිසිම ආණ්ඩුවක මේ රටේ බෙදන්න බැරි වුණේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බැරි වුණේ මේ සංඝ සමාජය බලපෑම නිසා ඒ බලපෑම අද පළමු වරට
ඒක හොඳින් දකගන්න පළමු වරට විශාල තරදයක් ඔවුන් මේට විරුද්ධව මේ ජාතිවාදී පිරිස සිංහලවල පළමු වරට ඔවුන් හදනවා මේ රටේ සංඝ සමාජයේ අනුමැතිය ලබා ගන්න මේ රට බිදා වෙන් කිරීම පිණිස ඒක අපි තාම අවබෝධ කරගෙන අපේ සංඝදායකයන් අවබෝධ කරගෙන එසේ කළොත්ින් ඒකට එකක වුණොත්ින් ඒකේ සෙනක ප්‍රතිපාල පිළිබඳව විස්තරයක් අපේ වාදිත වසනබල්ලාල මහත්ය විසින් නිරූපක කරන සෙනක ප්‍රතිපාල ඒකයි අවසන් ප්‍රතිපාලය වෙන්නේ මේරට සම්සාතියේ සිංහල ජාතියේ බුද්ධ ශාසනය අවසානය වෙන පුළුවන් මෙන්න මේක අපි පැහැදිලිව වටහා ගන්න ඕන අපේ නායකයෝ වටහා ගන්න ඕන අපේ සංගුලු වටහා ගන්න ඕන මෙන්න මේක බාහන කිරීමකට අද පස්සට තිබෙන්නේ එම නිසා මේකට විරුද්ධ විශාල ජනමතයක් අපි ගොඩ ගන්න ඕන ජන එසේ විශාල ජනපතයක් කොටනගාගෙන මේට විරුද්ධව නුනොත් මේක ක්‍රියාත්මක කිරීමට විරුද්ධව විශාල ඝෝෂණයක් නාවත් මේ පනත සමග හිමාල ප්‍රකාශය සමග මේ රටේ ජාතියේ බුද්ධ ශාසනයේ අවසානය වෙන්න පුළුවන් බව අපි පැහැදිලි වටහා ගන්නවා මේ පිළිබඳව තවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වා මා සමග ඉන්න මේ විද්වතුන් පිරිස ජාතිචෛත්‍ය විද්වතුන් පිරිස